නැත්නම් මේ කලඑළ මංගල්‍ය අති උත්කර්ෂවත්ව සංවිධානය කරන්න තිබුණා මේ රටේ තිබුණේ තත්ත්වය නැත්නම් මේ රටේ තිබ්බ තත්ත්වය මත අපිත් බොහොම අමාරුවෙන් මෙහෙ ආවා ඒ වගේම අපි අපේ හැකියාවන් අපිට පුළුවන් උපරිමෙන් ඔයාලා වෙනුවෙන් ඉස්ප්‍රසිද්ධ කරා මම මේ අවස්ථාව ලබා ගත්තේ ඇත්තටම අපේ ගුරු මෑණියන්ගෙන් ගුරු මෑණියන් අපිට ඇවිල්ලා ඉන්නවා කියලා ඇත්තටම ගුණවතී ගුණ මෑණියන් මං හරි නේද ඔබතුමියට මං පොඩ්ඩක් ආරාධනා කරනවා අවසරයි අපිටත් ගුරු මෑණියෙක් වගේ අපිත් ගොඩාක් ආඩම්බරයි ඔබ වගේ ගුරුතුමියක් දකින්න වාසනාවක් ලැබිච්ච එක ගැන ඇත්තටම මේ වගේ චරිත වලින් තමයි අපි හැමෝගෙම ජීවිත පන්නරය ලබන්නේ එතකොට අපේ ගුරු මෑණියන් තවත් ළමයි ගොඩකට නේද ළමයි 30 ගානකට මෙතන පන්නරය දුන්නා වගේම තවත් දස දහස් ගානක් මේ ලංකාවට මේ වයඹට මේ මහව ප්‍රදේශයට අනාගතයට දායාද කරනවා ඇතයි අපි බලාපොරොත්තු වෙනවා ඉතින් ඔබතුමියගෙන් කවියකින් හරි කමන්නේ අපිට මේ අපි ඇවිල්ලා ඉන්න හැමෝටම සෙතක් වේවා කියලා පුළුවන් නම් අපිට ආශිර්වාදයක් කරන්න කියලා ඔබතුමියකින් ඉල්ලා සිටිනවා ගෞරවයෙන් යුක්තව ස්තුතියි හැම දිනාටම මට එහෙම කවියක් කියන්න තැන එක පාරම හිතර එන්නේ නැහැ මම සියලු දෙනාටම සෙත් ප්‍රතිමට කොහොමකම් කාර්යයේන කවියක් ගායනා කරන්න අයුබෝ වේවා කළ සෙත් මුදුන් වේවා දෝස දුරු වේවා සක්‍රේ මහ බඹු ආයු ගණපති දෙති නුවන මෙහි කතරක් ඉති මෙදරන දෙන්නේ මට නුවන අසන් දෙවියනි දේව සුබ ගණ අසන් දෙවියන්නේ නාමය අපි කියන්නේ වරද නොමවන්නේ සියලු වරදට සමා වන්නේ ගුරුමෑණියනි ඉතින් බොහොම ස්තුතියි ගොඩක් අපි ආඩම්බර වෙනවා ඔබතුමිය ගැන ඒ වගේම මටත් අවසරයි කවියක් කියන්න ඔබතුමියටත් හැම දිනාටමත් සෙත් බදලා මොකද ආයේ මේ අවස්ථාව අපිට කවදා හම්බෙයි දන්නේ නැහැ මේ රටේ තියෙන වාතාවරණෙත් එක්ක නේද ගුරුමෑණියනි මේකප් පවතින අතුරා කිසියක් ලක් ලං නොවන්න මේකප් සංසාර පුරා නිරෝගී සම්පත් ලැබෙන්න නත දෙවිඳු අනුහසයෙන් ධර්මත් දීපය වැඩෙන්න සියලුව කැප දොස් තැන් දුරු කර ඔබ හට සෙත දෙවන්න දළදාගිර තුන තුන්කොන පැතිර යන අන්නසක පවතිනවයි මේ මුළු දෙරන පණවින රෝග දොස් දුරු කර බලවඩන වන දෙවි නුවන ලබ සතුසින ආවඩන අවඩ ආයු බෝ වේවා ඉසුදී මම හිතන්නේ අපේ න්‍යාය පත්‍රයේ සම්පූර්ණම වෙනස් පැත්තකට ගියා සමා වෙන්න මට ඒක ගැන කිව්වොත් මට වඩා එයා ඇත්තටම දක්ෂයි මා පාසලේ උගන්වන කාලේ එයාලා 2006 වසරේ තමයි උසස් පෙළ කරේ ඊට පෙර උසස් පෙළ කරපු එක දැරිවියක් විවෘත විශ්වවිද්‍යාලයේ අද මේ ලෙක්චර් කෙනෙක් වෙලා ඉන්නවා ඒ වගේම ඊට පස්සේ ඉගෙන ගත්තයි විශ්වවිද්‍යාලය යන්න බැරි වුණත් ඒගොල්ලොත් ගුරුපත්තින් ලබාගෙන ඉන්නවා මෑය සහ මෑයත් එක්ක තව හිටියා ළමයෙක්
මේ දෙන්න තමයි මට 2006 වසරේදී හම්බුණ ගෝලය දෙන්න. මේ දෙන්නගෙන් පටන් ගත්තාම ළමයි 20ක් මේගොල්ලන් කණ්ඩායමේ හිටියා. ඒ ළමයි 22ම පුදුමාකාර දක්ෂතායත්ත ලස්සනක් තිබුණා. අපි ඒ කාලේ ලංකාවේ හැම තැනකම දෑන්ති විද්‍යාලයේ නැටුම් කණ්ඩායම් ආරය යනවා. ඇත්තට මේගොල්ලන්ට ඉගෙන ගන්න දවසක් අමතක කරන්න එපා. ඔබ සැමටම දීර්ඝාස වේවා. මගේ දරුවට තව තවත් ශිල්පය දෙන්න වාසනාව ලැබේවා කියලා මං ඉල්ලා සිටමින් ඔබ සැමගෙන් සමු ගන්න ස්තුතියි. ස්තුතියි ගුණවති ගුරු මෑණියන්ට. ඉතින් අපි ඊළඟට බලන්න යන්නේ අස්නේ නර්තනය. මේ අස්නේ නර්තනය කියන්නේ කොහොඹ කංකාරියේදී දකින්නට ලැබෙන නර්තනයක්. Thank you.
කලඑළ මංගල්‍ය දරුවන් නර්තනය පුහුණු වෙලා කලඑළ බසින පළවෙනි අවස්ථාව වගේම චතුරානි ගුරුතුමියගේ පළවෙනි කලඑළ මංගල්‍ය මලලසේකරෙන් තමයි ඉරිදකින්න. ඒ නිසා මම මලලසේකරේ මේ චතුරානි ගුරුතුමිය ගැන පුංචි සටහනක්, ඉතාම පුංචි සටහනක් තියෙනවා. අවුරුදු 4කට ඉස්සර වෙලා ගුරුවරියක් විදිහට පළවෙනි පත්වීම ලැබුවේ මලලසේකරේ නෙවෙයි. චතුරානි විශ්වයේ පළවෙනි පත්වීම හිරියාලඹගස්සල විද්‍යාලය. හිරියාලඹගස්සල විද්‍යාලයේ ගුරුවරු දෙන්නෙක් හිටියා. ඒ කාරණය පන්විතරදී මතක් කරගන්න. ඊළඟට මේ කාර්ය සඳහා උරදුන් දෙමව්පියන්ගෙන සතුටු වෙනවා. සුවිශේෂයෙන් චතුරානි ගුරුතුමිය වෙච්ච මහන්සිය මට එක වෙලාවක කිව්වා, දැන් නිවාඩු කාලයක් ආපු නිසා උදේ 8ට පටන් ගත්තාම හවස 5 වෙනකම් සති දෙක තුනක් මාසයක් එක දිගට පුහුණු කිරීම කෙරුවා. පොඩි ඉංගියක් කරනවා. විද්‍යාලපතිතුමාගේ එහෙම අදහසක් තියෙනවා. ඒක පෝෂණය කරගන්න අපේ සහයෝගය ලබා දෙන බවක් ප්‍රකාශ කරමින් මලලසේකරයේ බබලගෙන මලලසේකරය දීප්තිමත් කරගෙන රන්තරු වන්නට මේ දරුවන්ට වාසනා ගුණ ලැබේවා. ඒ සඳහා පුරුදු පුහුණු කරන චතුරානි නිෂ්ඨ වගේම ඒවට මඟ පෙන්වන ගරු විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, දෙවිදේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, දෙමව්පියන්ට ඒ සඳහා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා, දරුවන්ට නිරෝගී සම්පත් ලැබමින් අපූර්ව ධන නිධානයක් වන දරුවන්ගේ හැකියාවන් මතු කර ගැනීමට මලලසේකර පින්බිම පාසල තෝතැන්නක්ම වේවායි ප්‍රාර්ථනය කරමින් මා නිහඬ වෙනවා. හැම දිනාටම මේ අවාසනාවන්ත කාල පරිච්ඡේදයකදී රටින් බැහැර වෙලා, අඳුරු යුගයේ බැහැර වෙලා අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වාසනාවන්ත කාල පරිච්ඡේදයක් මේ රටට, මේ දරුවන්ට උදා කරන්නට හැකියාවක් ඉදිරියේදී ලැබේවායි කියන ප්‍රාර්ථනාවද සමගින් මා ඔබගෙන් සමු ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුදී විදුහල්පතිතුමනි, හිටපු විදුහල්පතිතුමා, එහෙමනම් මේ චූටි වෙනස් පැත්තකට අපි මේ අවස්ථාව ගෙනියන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේදී සහතික පත්‍ර සහ සමරු කලාප සමරු පළක පිළිගැන්වීමටයි සූදානම් වෙන්නේ.